අයිබෝන් හරිතේ හරියටම ගෙනෙන සිත උදැසන ප්‍රවෘත්ති තුලින් ඔබ හමුවන මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු සිරස්තල වෙත දිවින කුමඬ අඩුවෙන් බැසිල් ඇතුළු සැකකරුවන් සිව් දිනා නිදුස් කුටේ නිදහස් කොවිඩ් වසංගතයේ බැඳ පැවැත්වීමට වත්මන් රජය තවමත් අපොහොසත් එජාපෙන් චෝදනා සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්නේද නැත් යන තීරණය තව දින දෙකකින් නව පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ විජේරාම පිහිටි නිල නිවසේදී वर्तमान कार्यभारे मेहदी विमसा श्रीलंका इदरियटा वशेन नव पोलिस्पति सीडी विक्रम रत्न महता विश्वास श्रीलंकिकीन मुदागेनीम उदेसा श्रीलंका पोलिस इटुकरण कार्यभारेद मेहदी अग्रामात्यवर्यागे एगेयीमट लक्वुणा श्रीलंका पोलिस इतिहासे वेडिम कालयक वेडबलन पोलिस्पतिवर्या लेस कटियतु कल सीडी विक्रम रत्न महता पोलिस इतिहासे वार्ता अतरडद एक्व सिटिन निलधारियेक एसेम श्रीलंका पोलिस इतिहासे बुद्धियांश निलधारियेक पोलिस्पति दुरेट पत्तु प्रथम अवस्थावद मेयाई मेम हमुव सनिटुहन करमिन पोलिस्पतिवर्या विसिन अग्रामात्यवर्याट समरु सिहिवटिनक्द प्रदानय करनु लबुवा අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය අදයි මේ ඊයේ පැවති විවාදයේ පළ වූ අදහස් කිහිපයක් රුපියල් 5000 යේ දීමනාව ඒ වගේම රුපියල් 10000 යේ බඩුමල්ල කී දෙනෙකුටද ඒක ලැබෙන්නේ අපි යෝජනා කරනවා 20000ක් ලබා දෙන්න ඒ අසරණ මිනිස්සුන්ට දෙන්න මොකද වෙනත් රටවල්වල මාස 6ක පඩි ගෙවලා තියෙනවා ඒ විදිහට මිනි පෙට්ටියටත් මේ රජය සල්ලි ඉල්ලනවා එතකොට PCR අරමුදලෙනුත් පහුගිය දවස් වෙනකොට වැය කළ තියෙන 116යි මම කියනවා මේ මුදල් අරගෙන පුළුවන් තරම් මේ ජනතාවට සහන ලබා දෙන්න කියලා 2019ටත් වඩා අඩු මුදලක් තමයි මේ සැරේ අයවැය සෞඛ්‍යයට වෙන් කළ තිබෙන්නේ මෙච්චර වසංගතයක් තිබිලත් අනිත් එක මේ මාස්ක් එක හෑන්ඩ් සැනිටයිසර් මිල දැන් නැවත වැඩි වෙලා තියෙනවා රුපියල් 200 ගන්න. උපරිම මිල නියම කළා මිල පාලනයකට ගේන්න ඒගොල්ලන්ට ඕන විදියට බිස්නස් කරන්න දෙන්න එපා මේ වෙලාවේදී. ලෝකෙම ඖෂධ හිඟ රටේ අපේ රටේ අතිරික්තය තියෙනවා. එහෙම සැනසෙන්න යන්න එපා මේක සෞඛ්‍ය. මේක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඇයි මේ ඇමරිකානු ඩොලර් මිලියන 120ක් පාවිච්චි කරේ නැත්තේ මැයි මාසයේ සහ සැප්තැම්බර් මාසය අතර මේ ටෙස්ටිං ප්‍රමාණය වර්ධනය කරලා. ගරු අගමැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ PCR මැෂින් එකක් නොමැති තත්ත්වයක් තුල මම ඔබතුමියට යෝජනා කරනවා හම්බන්තොට ඇතුළු රටේ සියලුම දිස්ත්‍රික්කවල මේ PCR machines ස්ථාපනය කරන්නට කටයුතු කරන්නයි කියලා. ඔබතුමියගේ සහ රජයේ අකාර්යක්ෂමතාවය තුළ අපේ රටේ ජනතාව පෝලිමේ අගට තබන්න බෑ. මේ එන්නත් ලබා ගැනීම. කාන්තාවක් හැටියට මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. නොමිලේ සනීපාරක්ෂක යාම්පන් ලබා දීමේ වැඩසටහන. අද රටේ නීතිය බවට පත් වෙලා ස්කොට්ලන්තය මුළු රටේම කාන්තා පරපුරට නොමිලේ ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඔබතුමියට පුළුවන් මේ ඓතිහාසික පියවර අරගෙන මේ රජයට පුළුවන් මේ ඓතිහාසික පියවර අරගෙන මේ අද දවසේම ප්‍රකාශයට පත් කරන්න ඒක ක්‍රියාත්මක කරන්න මේක අපි නොමිලේ දෙබිදල් පාසල් ළමයින්ට කියලා කමක් නැහැ ඔබතුමියන්ලා මේ ක්‍රමානුකූලව පිළිවෙලකට සැලසුම් සහගත ඉලක්කයක් සහිතව මේ වැඩසටහන කරන්න මරණ වලින් 70%ක්ම සිදු වෙන්නේ මේ බෝනවන රෝග වලින් බෝනවන රෝග මෙච්චර වුණේ කොහමද බෝකොලේ කවුරුද අපි සෞඛ්‍ය සේවය කොයිතරම් ව්‍යාප්ත කරත් මෙන්න මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ සපයන්නේ නැතුව මේ රටේ ජනතාව නිරෝගී සමාජයක් බවට පෙරලන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ මේ රටේ මිනිස්සුව ලෙඩ්ඩු කරන්න මේ වෙළඳපොළ බලවේග වලට රාජ්‍ය යන්ත්‍රණයක් පාවිච්චි කරන් හිතූ විදියට මේ රටේ මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කොතර මුදලක් වෙන් කරත් වැඩක් වෙන්නේ නැහැ ගෙවල් ඇතුලේ ජනතාව මිය යනවා ඉතින් ඒ සඳහා උන්ට අඩුමතරමේ එම සිරුර වලලැමීම සඳහා පෙට්ටිය ලබා දීමටවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මේව දකි දි තමා අපිට දෙන්නේ හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියලා අපිට කියන්න සිද්ධ වෙනවා මේකට තමයි කියන්නේ වහල් භාවය ඔය කෑ ගහන්නේ වහල් භාවය පාලකයා විසින් ජනතාව ඉතාම පීඩාවටපත් කියන අවස්ථාවේදී පවා පාලකයා වර්ණනා කිරීම වහල් භාවය කියලා ගාන්ධිතුමා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවැකි වලට අනුව 2021 වර්ෂයේ කියන්නේ COVID-19 වසංගතයේ ලෝකයේ පුරා බොහෝ දුරට පාලනය කරන ලබන වර්ෂයක්. ඒ අනුව COVID-19 වසංගතයේ පාලනය වීමත් සමගම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩනැගීම සඳහා වන අනිකුත් වැඩසටහන් අප ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විශේෂයෙන් කොළඹ ජාතික රෝහල
රෝහල ජාත්‍යන්තර රෝහලක් බවට අප උසස් කිරීමට අවශ්‍ය මුදල් මෙම අයවැයෙන් වෙන් කර තිබෙනවා. රෝහල් ගණනාවක් සහ අංශ ගණනාවක් දියුණු කරන්නට මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයේම නව බලාපොරොත්තුවක් සහිතව ප්‍රවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි. කොවිඩ් 19 වසංගතයේ ජය ගන්නවා සේම නව දාර්ශනිකින් යුතුව සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගොඩනැගීම අපගේ අරමුණයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය මා අපේක්ෂා කරනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වනවාද නැද්ද යන්න තීරණය පිළිබඳව දින දෙකක් තුල ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 621,000ක් පෙනී සිටිනවා. ඒ විභාගයට දිනත් නියම කරලා තිබෙනවා. දැනට පාසල් වලින් 50%ක විතර 11 වෙනි ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා දින දෙකක් තුල තීරණයක් ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. කියන්නේ දැනට වහලා තියෙන පාසල් විවෘත කිරීම අසීරු නම් පවතින සෞඛ්‍ය තත්ත්වය තුල අපිට අකමැත්තෙන් උනත් සිදුවනවා නම් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අලුත් දිනේ තීරණය කිරීමේදී අපේ විභාග අපේක්ෂකයන්ට අවම වශයෙන් සති 6ක කාලයක් දෙනවා විභාගයට සූදානම් වීම සඳහා. निश्चित වශයෙන්ම බෙහෙත හොයාගත්තම ඒ බෙහෙත් දැන් හොයාගෙන තියෙනවා කියලා තියෙනවා. අපේ රටට ඇනෝම් කරනවා. ඇනෝම් කරගත්තන් පස්සේ අපේ රටේ ආර්ථිකය සමාජීය පසුබිම මේ සියල්ල ඉස්තර ඉදිරියට ගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නත් ඒ සඳහා පෙළ ගස්සන්නත් ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා කටයුතු කරන්න IPL ක්‍රීඩා තරඟයත් ඒ තරඟයේ ප්‍රතිඵල සහ ඒ තරඟයේ දිහා බලන ක්‍රිකට් ලෝලීන්ට ඒ සඳහා පණිවිඩයක් දෙන්නත් පුළුවන්කම ලැබෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මහර විතරක් නෙමෙයි. බෝගම්බරත් 3 දිනේ පැල්ල යන හදලා. ඔයිට කන්නුත් එවැනි අවස්ථා තිබ්බා. මේක තමයි ස්වરૂපේ හේතුව පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ දෙවිච්ච බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණය ප්‍රමාණවත් උනේ නැහැ. පහුගිය ආණ්ඩු කාලේ අවුරුදු 5ක් සාකච්ඡා කළා අලුතෙන් බන්ධනාගාර හදන්න අවිසාවෙල්ලට ගෙනියන්න හොරණට ගෙනියන්න විවිධ ප්‍රදේශවල එකක්වත් ක්‍රියාත්මක උනේ නැහැ. කියම් දැද වාර්තා කළ තිනවා මාධ්‍ය මගින් අධිකරණ අමාත්‍යංශයේ තීන්දුවක් කරන් තිනවා මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකට අඩු අය සම්බන්ධයෙන් අධිකරණවල යම් යම් තීන්දුව ගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දිරි කාල සීමාව තුළදී ලෝක කොමිෂන් පත් කළා මේ අපරාධ නීතිය සිවිල් නීතිය යාවත් කාලින කරන්න ඕනේ. හැබැයි මේ කොවිඩ් අභියෝගයත් එක්ක තමයි අපිට මේක කරන්න ලැබෙන්නේ. කොවිඩ් 19 වසංගතය මැඩ පැවැත්වීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගබණ්ඩාර මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වර්තමාන ජනාධිපතිතුමා කොවිඩ් වසංගතයේ ගණන් ගත්තේ අර පහුගිය කාලේ තිබුණ යුද්ධයට හා සමාන. මෙවැනි වසංගත තත්ත්වයකදී තාම නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නැති තත්ත්වයකදී වෛරසයක් මර්ධනය කරන්න එහෙම නැත්නම් වෛරසයකට වෙඩි තියලා නැති කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. වෛරසයක් බෝම්බ ගහලා විනාශ කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. නිසි වැඩපිළිවෙළක් තිබුණා නම් වසංගතයේ රට ඇතුළීම වළක්වා ගැනීමට තිබුණා. යම් හේකින් ඇතුළුණා නම් ඒ පාලනය කරගැනීමට හැකියාව ලැබෙන තිබුණා. මේ කොවිඩ් වසංගතයේ මඩලීමේ ක්‍රියාවලියේ කැපවීමෙන් දක්ෂව කටයුතු කරපු එක්කෙනෙක් තමයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා. අනිල් ජාසිංහ මහත්මයා මේකට කිසිදු සම්බන්ධයක් නැති පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කළා. පවිත්‍රා සෞඛ්‍ය අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී කිව්වා අනිල් ජාසිංහ මහත්මයා මේ වැඩේට නැවත සම්බන්ධ කරගන්නවා කියලා. හැබැයි අපට වාර්තා වෙන අන්දමට අද වෙනකන් අනිල් ජාසිංහ මහත්මයාට කොවිඩ් පාලනය කිරීමේ වැඩ කටයුතුර එන්න කියලා දැනුම් දීමක් කරලා නැහැ. රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර දිවින ගුම සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයි චෝදනා එල්ල වී සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා විසින් මීට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කීත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරියාන මහතුරුන්ද මෙසේ නිදොස්කර නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්ති වාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස්කර නිදහස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉක්උද්දා ලිඛිත දේශන කොට කරමින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
එනුව තීන්දුව ප්‍රකාශ වෙටපත් කරමින් කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා සඳහන් කර සිටියේ දිවි නැගුම ප්‍රජා බැංකුව වලට අයත් මුදලින් දිවි නැගුම සහනදාර ලාභින් 11,97,111කට නිවාස අලුත් වැඩියව සඳහා රුපියල් 2500 බැගින් මුදල් ආධාර ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි මෙම නඩුවේ දෙවන විත්තිකරුවන දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සි රණවක මහතාට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී තිබූ බවයි එම ක්‍රියාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා තුළු සිසු විත්තිකරුවන් තුන්දෙනාට චෝදනා එල්ල වී තිබු බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා. එහෙත් මෙම නිවාස ආධාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබෙන්නේ දිවි නැගුම කළමනාකරණ සභාව විසින් ගනු ලැබූ ඒක මතික තීරණයකට අනුව බව පෙන්වා දුන් විනිසුරුවරයා එම විත්තිකරුවන්ගේ අවශ්‍යතාවය මත පමණක් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලක් නොවන බව සාක්ෂි වලින් පෙනියන්නේ යයි ප්‍රකාශ කළා. समस्त वशन इदिरिपात कर दिवन सियलु करनु सलका बैली मेदी मिमन अडुवे देवन वित्तिकार कित्सिरु रणवक महता वेत एल्ल करती बने चोधना अपुई नुमेत बैवीन ओहु निदस्कोट निदास करन बव विनसुरुवर्या प्रकाश कला ए अनु एम वित्तिकारुट आधार अनुबल दुन्ने याई हिटुपु आर्थिक संवर्धन एमती बैसिर राजपक्ष एतुलु ससु वित्तिकारुवन तुंदनाट एल्ल करती बने चोधना द साधारण सैकिकिन तोरव अपुवी नुमेती बवाई विनसुरुवर्या अवधारणे कले मे अनु बैसिर राजपक्ष महता एतुलु वित्तिकारुवन तिदना निदस्कोट निदास करन बवाई विनसुरुवर्या सिय तींदु प्रकाश वेट पत करमिन संधान कले මෙතර තවත් නඩු දෙකක් සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් වලක්වමින් පනවා තිබූ තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කළා. නොකරපු වැරද්දකට චෝදනා ඉදිරිපත් වුණාම මං අනුගමනය කරේ කිපෙන්නෙත් නැතුව සැලෙන්නෙත් නැතුව බිය වෙන්නෙත් නැතුව කටයුතු කරා. ඒක මට ප්‍රතිඵල ලැබුණා. ඒ මේ සීනියවත් එකපුතුමාගේ ඉදිරි දේශපාලන ගමන මොන වගේ එකක් වෙයිද? ඒක ඉදින් කියන්න බෑ. මේ තීන්දු හන්දා ඒක වෙනස් නෑ. මන්ත්‍රී වරුන්ගෙන් ඉල්ලීමක් තියෙනවා ඔබතුමාට නැමෙට පාර්ලිමේන්තුවේ කියලා. ඒ කියන්නේ තුමාලට ස්තුතිවන්ත වෙනවා. ඒක උඩ නෙවෙයි මගේ තීන්දුව ගන්න. මෙරට ක්‍රීඩකයන්ගේ දක්ෂතා උපනැංවීම සඳහා LPL තරගාවලිය මගින් අගනා අවස්ථාවක් උදා වී ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපේ රටේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිසිම තරගාවලියකට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා ඒක විශේෂ වැදගත් වෙනවා. වෙනත් රටවල්වල අද ආරම්භ කරලා තියෙන තරගාවලි. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල එක පැත්තකින් අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය උපනංවන්න, නව ක්‍රීඩකයන් හඳුනා ගැනීම, ඒ වගේම අපේ රටේ ඉන්න ජනතාවත් අපේ රටේ ක්‍රීඩාවට ආදරය කරන ජනතාවක් ඉන්නේ. ඒ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. අද ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්න අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ නිසා අපි කනගාටුවට පත් වෙනවා. විශේෂයෙන්ම විපක්ෂයේ යම් කණ්ඩායම් සමහරක් අය මේ පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් දක්වලා තිබ්බා. මම දන්න විපක්ෂ නායකතුමා හැමදාම කරොත් මොනවා හරි දෙයක් ඒක වැරදි කියනවා. ඊළඟට නොකරොත් ඒක කරන්න අවශ්‍යයි කියලා කියනවා. ඒක නිසා අපි කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී මේක ඉතාමත් වැදගත්. අපේ රටේ බොහෝ ජනතාව බොහෝ දෙනෙක් ප්‍රේක්ෂකයන් පමණක් නෙමෙයි බොහෝ දෙනෙක් මේ පිළිබඳව විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාට පැසවීමට ලක් කරනවා. ධනාත්මකව සිතන්න විනාඩියක් මාර්ග සෞභාග්‍යා වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක කාපට් ඇතිරීමේ කඩිනම් වැඩසටහනක් රජයේ මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව බාරියපොල ආසන්නයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ ගම්මද පාර රුපියල් මිලියන 31ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් කුමාර සහ බාරියපොල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. බාරියපොල ආසනේ තුල මාර්ග 31ක් ගරුවැන්තුමා නිර්දේශ කරලා තියෙනවා. බාරියපොල ආසනේ ඔහෙල තැනක සංවර්ධන කටයුත්තක් කරනකොට අපිට ලොකු සතුටක්. මේ ආසනේ අපි ඉපදිච්ච අද මේ ආසනේ සාල් මාර්ග ගණනාවක් පාර දාලා හදන්න කාපට් කරන්න වෙන් කරලා තියෙනවා මොකද? දීවි හේරත් අමෙදායකවරයා කියලා අපි ප්‍රාර්ථනාවක් තිබුණේ අපේ රටට යහපතක් කරන්න. ඒදී කරන්න පුළුවන් පසුබිම පහුගිය මහමැතිවරණය පස්සේ අපි හම්බුනේ. සියත උදාසන පුවත් අවසන් යලිත් හමු වෙමු 10:12 අපගේ ප්‍රවෘත්ති විකාශය තුලින් සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.